අයිබෝන් ප්‍රිය රසික හිතවතුනි අදත් අපි මේ විදිහට ඔබත් සමග එකතු වෙනවා මීමන්දාව ඔස්සේ නිර්මාණ ඇසුරින් ජීවිතය පිළිබඳව සමාජය පිළිබඳව කතා කරන්න. සුපුරුදු පරිදි අදත් අපිත් එක්ක එකතු වෙනවා නිර්මාණ ඇසුරින් ජීවිතය කතා කරන්න ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන්. ඒ වගේම අනිත් අසුනේහි අද සිටින තැනැත්තිය නම කී සෙනින් ඔබ හඳුනනවා අමුතුවෙන් හඳුන්වා දීම අවශ්‍ය වන්නේ නැහැ. ඇය ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදිනි සුමිත්‍රා රාහුපද්ද. අයිබෝන් කියා ඔබ දෙපළම පිළිගන්නවා මීමන්දාව රසික ප්‍රජාව වෙනුවෙන්. එසේනම් ප්‍රිය හිතවතුනි, අපි අපේ ප්‍රථම ගීත දිගහැරුම සමග ආරම්භ කරමු අපේ කතිකාව. 1966 වර්ෂයේදී ලයනල් අමරසිංහ අධ්‍යක්ෂණය කරපු වෙසතුරු සිරිත කියන චිත්‍රපටයට මහගම සේකරයන් රචනා කරපු ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සංගීතවත් කරපු විශාරද ආචාර්ය නන්දාමාලිනි විසින් ගායනා කරපු මේ ගීතය රුවන් වලා දුහුල් කඩින් පිරියෙන මේ වචන අද අපි අසමු අපි මචං සප්තස්වරය සමග. අපගේ ප්‍රථම යොමුවීම ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහන් වෙත. ඔබ කොහොමද මේ ගීතය නිරාවරණය කරන්නේ මේ මන්දාව තුළ හිඳ? ඔව් මහින්ද, මේ ගීතය ඉතාම ජනප්‍රිය. ඒ වගේම අපි දශක 3-4ක් ඊටත් වැඩි කාලයක් තිස්සේ ඇහුම්කන් දීපු අපි ප්‍රිය කරපු ගීතයක්. මේ ගීතය චිත්‍රපටය ඇතුළත් වෙන්නේ
වෙසන්ත වෙසතුරු සිරිතන චිත්‍රපටයේ නම වෙසන්තර දේවියත් මේ වෙසන්ත රජුරුවත් ජයතුරාපුර ඒගොල්ලන්ගේ අගනගරයේ වාසය කරන කාලේ කියන්නේ ජාලිය සහ ක්‍රිෂ්ණජනා කියන දරුවෝ උපදින්න හේදිනේ. ඉතින් ඒ දරුවන් නලවන ගීතය තමයි මේ ගීතය මේ මද්රි දේවිය දරුවන් නලවන ගීතය. දැන් මේ ගීතය මේ ආදර්ශ නැලවිල ගීතයක් හැටියට අතිශයම වටිනවා. මොකද මේකක් නන්දාමාලිනීගේ අතිශය විශිෂ්ට ගායනය, අමරදේවයන්ගේ මේ මధుර සංගීතය සහ තනුව, එයාගේ මහගම සීක කවියාගේ විශිෂ්ට ප්‍රබන්ධය. මේක කියන්නේ දැන් රදරු නින්ද තරම් ලෝකේ ශාන්ත වෙන කිසිම දෙයක් නැහැ මං හිතන්නේ. දැන් නින්දට එකපාරටම දරුවෙක් නිදාගන්නේ නැහැනේ. නින්දට පිවිසෙන ආකාර අධියර කීපයක් තියෙනවා. මුලින්ම දරුවට නිදාගන්න හොඳ පරිසරයක් හදන්න ඕනේ. දැන් රුවන්වලා දුහුල් කඩින් පිරි සඳේ රිදී කැළුම් තුෂාර හරහා ඉති ගලා හැරෙනවා. පුතුගේ සිඟිලි තොල්වලට සිනාගෙන පුංචි හීන් හිනාවක් දරුවගේ බිල තොල්වල අඳිනවා. කවියා තමයි අඳින්නේ. ඒ සහ අවශ්‍ය සීත පරිසරය, බලාකුළු වලින් පිරීලා එන ඉරේලිය, මන්දගාමී ඉරේලිය, තීව්‍ර නොවන ඉරේලිය, එවැගේම තුෂාර හරහා ඉති ගලන සීතල සුළඟ, ඒ ඔක්කොම දරුවන් නින්දන පරිසරයක්. මේකට අපි ලොකු වචන පාවිච්චි කරනවා. මේකට අපි කියනවා ආලම්බන විභාවය කියලා. ඒ කියන්නේ එල්බ ගන්නා තැඟි තියෙන තැන. ඊට පස්සේ කියනවා ඒ නින්ද තවරට ගෙනියන්න, නිදි ගන්නවන්න ඕන දරුවා. ඒකට කියනවා අනෝතත්ත නෙළුම් මිලේ පාවෙන මරේන වලින් සුවඳුරා හිමින් හිමින් සුළං හමනවා. සඳුන් සෙමෙර සලා පුතුට පවන් සල්නවා. නිදාගන්න දරුවට චාමර සල්නවා. හුළඟ ඇවිල්ලා තේතත් සීතල සුළඟ. දරුවන් නින්දට හොඳටම සූදානම්. ඊට පස්සේ කියනවා අත්තුවාගමල් කුමාරයන් බිඟු මිනිදල් සැලෙන හඬින් නින්දන පුතුගේ කනට මිහිරි කතා කියනවා. දැන් මෙතන කෙනෙක් හිතන්න පුළුවන් දැන් මේක නින්දට විරෝධී නන්ද නදුර ඇහැරවනවා කියලා. දැන් අපි දන්නවා කුමාරතුන් ගැන ඇලවිල්ල තියෙන්නේ මේ සුර කුමරියෝ නටනවා, ගිගිරිවලු පයනොලා නටන දරුව ඇහැරේ කියලා. දැන් මෙතන තියෙන එක නෙමෙයි ඇත්තටම. දැන් අත්තුවාගමල් කුමාරයන් බිඟු මිනිදල් සැලෙන හඬින් දැන් මීමස් වෙනවනේ මල් වලට. මේ මීමස්සන්ගේ නාදය තමයි බිඟුමිනිදැල් කියලා කියන්නේ. අපි දන්නවා ඒක දරුවන් හැරුණු සද්දයක් නෙමෙයි, ගුම් ගුම් ගාලා වගේ පොඩි සද්දයක්නේ. ඒක නිදි ගන්න සුළු මන්ත්‍රයක් වගේ. සිහින ලෝයේ ලපටි සිහිනේ තියෙනවා. දැන් දරුවා නිදි. දැන් නිින්දේ අවස්ථාව, රදරු නිින්දක තියෙන අවස්ථාව මේ ඒ අවදි ප්‍රාකාරව තමයි මේක විදියටම ගෙන්නේ. ඉතින් හරි මధుර සංගීත වශයෙන් මේ සාහිත්‍යමය පක්ෂයෙන් තමයි මధుර නැරවිල ගීතය. ඊළංකාරේ තමයි නන්දමාලිනීගේ ගායනය. නන්දමාලිනී මේකේ මේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ තියෙන මේ ওই ගමක් කියලා තියෙනවා ඇසුරු ආසන්න ස්වර දෙකක් සුරකින් සුරකට මාරු වෙන විදිය. දැන් රුවන් වලා කියන ගායකයෙක් කියන හැටි අහම් කරලා තියෙන බලන්න. ආසන්න ස්වර දෙක අතර සම්බන්ධතාව අතිශයින් පාද. තුෂාර හරහ ඒ කියන්නේ එහෙම. ඒ ගමක් කියන ගායන ප්‍රකාරය මනවින් භාවිත කරනවා මේ නැලවිලට. يعني දරුවාගේ ලාලනය සඳහා නලවන නෙමෙයි කියන්නේ. උචිත විදිහට පාවිච්චි කරනවා. ඊළඟ කාරණය තමයි මේ දැන් මේ අපේ නැලවිලි ගීත සම්ප්‍රදාය සිංහල අපි මේ දොයි 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 පුතා කියන්නේ අපි වැඩිපුර පාවිච්චි කරන ගීතේ. ඒකේ ඒක අපි අයිති වෙන්නේ මාත්‍රා 12 එක තියෙන්නේ. ඒක වසන්ත කියන විරතට අයිති. දැන් සංගීත ප්‍රකාරව ගත්තොතින් ඔයක මේ දැන් තාල රූපය ගත්තොතින් දොයි 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 කියලා කෙටි විරතෙන් කියන්න පුළුවන් මාත්‍රා දෙකෙන් දෙකට. ඒ මොනෝතින් එක අයිති වෙන ලාවණ්‍ය කියන තාලෙට. ඒ කියන්නේ සුලුත්ිත කියන එකට පෙරදිග අපි. ඊළඟට දොයි දොයි කියලා එකට කියනකොට කියවෙන්නේ ඒක කෙහෙරවාගෙන තාලෙට. ඒක අයිති වෙන්නේ මහතිත මහ තනිතිත කියන එකට. ඉතින් ওই දෙක නැලවිල ගීතවල දැන් උදාහරණ විදිහට මේ මහින්ද මේ දැන් විද්‍යාගේ නැලවිල ගීතිනවනේ පාත්‍ර රජතු කර්මයක් විද්‍යාගේ. ඒක පිරිමි තමයි නලවන්නේ. ඒතකොට එතකොට කියන්නේ පොඩක් තාණ්ඩව ස්වරූපෙ මේ කියවෙන්නේ. අත් එක පිමලක් ලිසේ, පෙත්ත ගැඳිරුවක් ලිසේ කියලා. ඒ අනුව මේ මේ ගෑනු දරුවු ලඟුනකටයි පිරිමි ලඟුනකටයි වෙනස් මේක. ඉතින් ওই සියල්ල දැනගෙන තමයි හිතන්නේ මේ නැවැල් ගීත මේක අතිශය මధుර නැවැල් ගීතයක්, ආදර්ශ රූපයක් මං හිතන්නේ. දැන් මට වඩා හොඳට මං හිතන්නේ සුමිත්‍රා කියන උට අම්ම ගැන කැරීට මේක වගේ කරන්න පුළුවන් වෙයි. දුහුල් කඩින් පෙරී සඳේ
ශ්‍රී කියපු දේවල් දිහා අහගෙන බලාගෙන අහගෙන ඉන්නකොට මොනවද කියන්නේ කියලා හිතෙනවා. නමුත් මවක් විදිහට නැලවිලි ගී සම්බන්ධයෙන් මගේ දරුවා පුංචි කාලේ මට තිබිච්ච අදහස් හුඟක් වෙනස් විදිහේ අදහස්. දැන් මේ ගීතයත් රුවන්වලා ගීතයත් මුනිසිරිපා සිඹිමින්නේ කියන ගීතයත් මම හුඟක් මගේ දරුවා පුංචි කාලේ භාවිත කරපු ගීත දෙකක්. මේකෙන් මම හිතන්නේ මේ රත්නශ්‍රී කියු පැත්තෙන් වෙනස් පැත්තකට යනවා නම් මේක ඇහෙන දරුවට මොකද්ද වෙන්නේ? කියන්නේ දැන් අපි දරුවට මේ වගේ ඉතාමත්ම ලයාන්විත ඒ වගේම දරුවට දැනෙන సౌందర్యයක් වගේම දරුවට ආදරය දැනෙන විරිතක් අර්ථයක් තියෙනවා මේ ගීතවල. මම මේ මට මේ මෑතකම අත්දැකීමක් කියුවොත් මම නිතර යන එන ගෙදරක පුංචි බබෙක් ඉන්නා. ඒ බබා මම දැකලා තියෙනවා දවසේ 24 පැයේ කොයි පැයේ ගියා රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නවා. ඒ රූපවාහිනිය යන්නේ මොනවද කියන එක දෙමව්පියෝ දන්නා වුණාට දරුවා දන්නේ නැහැ. නමුත් දරුවා ඇබ්බැහි වෙලා දරුවට වයස අවුරුදු 1යි මාස 2ක් 3ක් විතර ඇති. මම ඒ දෙමව්පියන්ට කිව්වා මේ ගීතයත් ඒ වගේම මුනිසිරිපා සිඹිමින්නේ ගීතයත් ළමයට ඇහෙන්න දාන්න. එතකොට මේ මේකෙන් වෙනස් කරගන්න පුළුවන් වෙයි. දැන් ඒගොල්ලන්ට ඕනේ ළමයා වෙනස් කරගන්න මේකෙන්. මං හිතන්නේ ඒ වයසට එන ඉස්සෙල්ලා උපන්දා ඉඳලා ඉපදෙන්නත් ඉස්සෙල්ලා ඉඳලා ළමයින්ට මෙන්න මේ වගේ ගීත ගැබේ ඉන්නකොට ඉඳන් ඇහෙන්න සලස්සනවා නම් ඉතාම සෞම්‍ය ආදරණීය දරුවන් බිහි කරගන්නත් හදා වඩා ගන්නත් පුළුවන් වෙයි කියලා. මේ ගීත ඒ තරම්ම ආදරණීයයි. ආත්මයට දැනෙන දේ ගීත. සාහිත්‍ය නිර්මාණ කරුවා මම හිතන්නේ වඩාත් මහන්සි ගන්නේ දරුවන්ට පමණක් නෝ මුළු මහත් සමාජයටම වඩාත් හොඳ දේවල් ප්‍රදානය කරන්න. රත්නශ්‍රී විජේසිංහනි ආචාර්යතුමනි, සුමිත්‍රා රාහුබද්ද නිර්මාණවේදිනිය අද අප සමග මේ විදිහට පැමිණීම මීමන්දාවෙහි අසුන්ගත වීම පිටිතාමත් ආඩම්බරයක්. ඔබගෙන් මා අසන්නේ ඔබ කොහොමද මේ නිර්මාණවේදිනිය දකින්නේ, එහෙම නැත්නම් කියවලා තියෙන්නේ? ඇත්තටම සුමිත්‍රා රාහුබද්ද සාහිත්‍ය වේදිනිය මෙහෙම මීමන්දාවෙන් මුණ ගැහෙන එක හරි සතුටුයි. මොකද ඇය මේ අපි ඇගේ හොඳ පාඨකයෝ. ඇත්තටම මේ පාඨකෙන් විදිහට ඇය දැන හඳුනා ගන්න ලැබීම හරි සතුටක්. සුමිත්‍රාගේ බොහෝ නවකතා මං හිතන්නේ ඇය සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නවකතාකාරණියක් හැටියට. ඇය කෙටි කතා කෘතියකුත් පළ කරලා තියෙනවා. ඒ වගේම කාව්‍ය සංග්‍රහයකුත් පළ කරලා තියෙනවා. ඒ වගේම ඇගේ නවකතා ඇසුරෙන් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා. ඉදිරියට එන්නත් චිත්‍රපටයක් තියෙනවා නිර්මාණය වෙච්ච එකක්. ඒ වගේම සම්මාන ලාභිනියක් ඇය නවකතාකරණයක් හැටියට ප්‍රවීණ පරිවර්තිකාවක්. ඇතර මේ ළමා කෘති ළමා සාහිත්‍ය කෘති රාශියක් ලියලා තියෙනවා. ඒ වගේම හොඳ අතිශය විශිෂ්ට පරිවර්තිකාවක්. ඉතින් මේ සියලු කරුණු කාරණා එක්ක සුමිත්‍රා රාහුබද්ද කියන සාහිත්‍යවේදිනිය දැන් කාන්තා පාර්ශ්වයෙන්, මොකද කාන්තාවන් නිර්මාණකරණයේ දෙන අය ජනගහනයෙන් කාන්තා ප්‍රතිශතය වැඩි වුණාට ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය අඩුයි කියලා චෝදනාවක් තියෙනවා. සාහිත්‍ය කටයුතු වලත් මං හිතන්නේ බොහෝ විට විවාහය එතෙක් තමයි මුගක් කාන්තාවන් මේ සාහිත්‍ය කටයුතු වල ඉන්නේ. නමුත් සුමිත්‍රා හැම නෙමෙයි, දීර්ඝ වශයෙන්ම සාහිත්‍යත් එක්ක පවත්නා විවාහය අඛණ්ඩව පවත්වගෙන යනවා. ඉතින් මම හිතන්නේ සුමිත්‍රා රාහුබද්දගේ මම මෑතම කියපු නවකතාව අත අතන අරගෙන කෘතියට මං ඇලුම් කරනවා. ඇගේ සාහිත්‍ය කරණයේ විශේෂතාව හැටියට මම දකින්නේ
කාන්තාවන් අපි නිරීක්ෂණය කරන්නේ පිටින් ඉඳන් බොහෝ විට. කාන්තාවන්ගේ අභ්‍යන්තරික ප්‍රශ්න සහ ඔවුන්ගේ ජීවිතය, ආධ්‍යාත්මික ජීවිතය, ඔවුන්ගේ ප්‍රේමය, ඔවුන්ගේ මේ කුටුම්භය, දරුවන් එක්ක තියෙන සම්බන්ධතා අපට වඩා හොඳට විවරණය කරන්න පුළුවන් කාන්තාවකට. ඒක හැම කාන්තාවකටම කරන්න බෑ. ඒ ශක්තිය තියෙන ප්‍රතිභාව තියෙන කෙනෙක් සුමිත්‍රා. දැන් මම කිව්වේ අර අතාතන අර කතාවේ විශේෂය තමයි ඒකේ යෞවනියන් දෙන්නෙක්ගේ කතාවක් මේක. ඔවුන් හිසින් එකිනෙකාට බද්ධ වෙලා ඉන්නේ දෙබිඩි දරුවෝ. නමුත් මේ කායිකව බද්ධ වුණාට ඔවුන් කොහෙත්ම මේ ශාරීරිකව වෙනස් එකිනෙකාට අනන්‍යතාව තියෙන සෙනුරි සහ මරුරි කියලා නම් දෙක තමයි මේ මේ අය පාවිච්චි කරන්නේ මේ දරුවෝ දෙන්නට. එකිනෙකාට අනන්‍ය චරිත ලක්ෂණ තියෙන එකිනෙකාට අනන්‍ය හිතන ස්වාධීන දෙන්නේ. එකම ප්‍රශ්නේ තියෙන්නේ කායික වුන් බද්ධ වෙලා ඉන්නවා. ඒක හරි විශේෂ අත්දැකීමක් නේ. හරිම අපූරුයි ඒක. දැන් කොහොමද මේ චරිත වලට කිඳෙන්නේ? ඔවුන්ගේ අම්මා මේ විවාහයේ පියා අතහැර ගිහිල්ලා මගුල් පින්තූර විතරයි පියා ඉන්නේ. පියා මේ දරුවෝ දැකලත් නැහැ. ඒ අතරේ ඒගේ පුංචි අම්මා සහ මිත්තණිය, ඒගේ මාමා ගැන චරිත මේකට සම්බන්ධ වෙනවා. ඒ අතරේ සුමිත්‍ර කියන උත්සාහ කරන්නේ මට දැනෙන විදිහට මේ කායික දෙබිඩි භාවය ඇත්තට සැලකිලි දෙයක් නෙමෙයි. ඔවුන්ට ජීවිතයක් තියෙනවා. හැබැයි ඉතිහාසයේ පුරාම ඉඳලා තියෙනවා මේ වගේ දෙබිඩි මිනිස්සු, හරියට දෙබිඩි මිනිස්සු සහ දෙබිඩි ගැහැණු. ඒ ඉතා උත්ප්‍රාසවත් මේ චරිතයේ අරන් එනවා. ඉතිහාසයේ චරිත, රාජකීය චරිත, මේ චරිත අරන් එනවා. ඇවිල්ලා පෙන්වනවා මෙන්න මේගොල්ලෝ දෙබිඩි කියලා. කොටින් මේ මේ යෝතියන් දෙන්නාගේ මාමා සංක කියලා ඉතිහාසක් මහාචාර්යවරේ. ඔහු කොච්චර දෙබිඩිද කියලා ඉතිහාසේ ගැන ඉතිහාස රාජකීයන් ගැන දන්නවා. තමන්ගේ අක්කගේ දූල දෙනගෙන දන්නේ නැහැ කියලා එයාගේ චෝදනා කරනවා. ඒක හරි අපූරු අතිශය විශේෂ නිර්මාණාත්මක ප්‍රයත්නයක් මේක මම දකින විදිහට. කවුරුත් මේකට අත තියලා නැහැ. අන්න ඒ වගේ සූෂීතා ලක්ෂණ ඒකේ නිර්මාණ රාශියකින් පළ වෙනවා. එකක් දෙයක් මම නවක තමයි කියවල බැරි වෙච්ච ඇති සුමිත්‍ර. අනිත් හැම එකටම වගේ මම කැමතියි. මොකද ඔබ මේ මේ ස්ත්‍රීත්වයේ දකින ත්‍රිත්ව කියන්නේ පරායත්ත සත්‍යයක් කියලා නුඟ දෙන දැක්කේ. අනුන්ගේ යැපෙන කාගෙන් හරි මෙහෙම ඩිෆෙන්ඩ් වෙන ඕන එකක් නේ. එහෙම එකක් නෙමෙයි. උන් සාදීන උන්ගේ සාදීන තේරුම් පේනින් ඉන්නවා. ඒක හරි ගෞරවණීය වැඩක් ඒක. ඔව් ඇත්තෙන්ම සුමිත්‍ර රාහුපද්ද නිර්මාණ වේදිනිය සාහිත්‍ය තුළ බොහෝ භූමිකා නිරූපණය කරත් ඔබ ප්‍රමුඛ වශයෙන්ම සමාජ විසින් හඳුනාගන්නේ නවකතාකාරණියක් හැටියට. මා කැමති ඔබෙන් අසා දැනගන්න පෙර රත්න ශ්‍රී විජේසිංහයන් පැවසූ ඒ අපූර්ව කතාවේ අත්දැකීමත් සමගම නවකතාව කියන මාධ්‍ය අනිකුත් කලා මාධ්‍යන්ගෙන් වෙන්කොට හඳුනාගන්නේ කෙසේද? එය ඔබට කොහොමද ප්‍රමුඛ වන්නේ? වෙන්කොට හඳුනාගන්නේ නවකතා මාධ්‍ය තුළ අනිකුත් මාධ්‍යන්ට, අනිකුත් සාහිත්‍ය මාධ්‍යන්ට තිබෙන අවකාශයට වැඩිය ලොකු අවකාශයක් තියෙනවා. ඒ ලොකු අවකාශය තුළ නවකතාකාරියෙකුට හෝ නවකතාකාරියෙකුට නිර්මාණවේදියෙකුට කරන්න පුළුවන් දේ බොහොම වැඩි. ඒ තුළ සමාජයක් බොහොම ලස්සනට විග්‍රහ කරන්න පුළුවන්, විවරණය කරන්න පුළුවන්, ඒ වගේම දැනවීමක් කරන්න පුළුවන්. මේක කවියකට කරන්න පුළුවන්. මම දකින වෙනස තමයි කවියකට ඉතා අමාරු වැඩක්. කවියෙකුත් නවකතාකාරයෙකුත් ගත්තොත් නවකතාකාරයෙකුට හරි පහසුයි කියන දේ කියන්න කවියෙකුට හරි අමාරුයි. ඒ නිසා නවකතාකරණයේදී සුදුසු දේ තෝරගත්තොත්, ඒ වගේම කාලීන දේ සුදුසු දේ වගේම එය කිව යුත්තේ කෙසේද, අපි වෙනත් භාෂාවකින් කිව්වොත් ව්‍යූහය කෙසේ විය යුතුද, තෝරාගන්න දේ සුලභ වුණත් එය දුලබ අත්දැකීමක් හැටියට ඉදිරිපත් කරන්නේ කෙසේද කියන කාරණා ටික ගොනු කරගත්තොත් සා නිශ්චිත තැන ඉඳගෙන විවිධ ඉසව්වලට යාගන්න පුළුවන් නම් නවකතාව පහසු මාධ්‍යයක් පාඨකයා හමු වීමට. ඔව් විශේෂයෙන්ම කතා කරපු නිසා අපි අතාතනෑර අත්දැකීමටත්. අතාතනෑර මම තෝරගන්න ප්‍රධානම හේතුව තමයි ඔබ හරියටම තේරුම් අරගෙන තිබුණා මට මොකද්ද කියන්න ඕනුනේ කියලා. ඇත්තම අත්දැකීම කිව්වම ඇත්තම හේතුව කිව්වොත් මම ඔය නවකතාව ලියන්න
මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වෙ ඉන්න කාලේ මගේ හොඳම මිතුරියක් හිටියා. ඇය නුවර පළාතෙන් ආපු ඉතාම විශේෂිත ගති ලක්ෂණ තිබිච්ච ලොකු මොකද්ද මම ඒකට කියන්නේ මානයක් නෙමෙයි. නමුත් ඇය ඇයගේ පවුල ඇයගේ කුල පරම්පරාවල් පිළිබඳ ලොකු හැඟීමකින් හිටපු යුවතියක්. ඔබට කියනවා නම් මේ මුළු කාලය තුළම ඇය විශ්වවිද්‍යාලයට පැමිණි පළවෙනි දවසේ ඉඳලා අන්තිමට අපි වෙන් වූ දවස දක්වා ඇය ඇන්දේ ඔසරිය පමණයි විශ්වවිද්‍යාලයට. ඇය කිසිම කෙනෙක් එක්ක ලොකු සම්බන්ධතා පැවැත්වුවේ නැහැ. හැබැයි හරිම සුවදශීලී. මේ කාලය තුළ බොහෝ තරුණයින් ඇය දෙස බලාගෙන හිටියා. එක විශේෂ තරුණයෙක් පසුපසම ආවා. කොහොම හරි මට මතකයි මගේ පොතක ඒ තරුණයා ලිව්වා ඉගොඩ මෙගොඩ යා කරන පාරුව ඔබ වෙයි නංගී මට කියලා. මොකද මගේ හොඳම මිතුරිය ඒ කාලේ ඇය. ඉතින් මේ ගැන ඇය දක්වපු අදහස තමයි ඔයා පිස්සු කතා කරනවද සුමිත්‍රා? එයා කවුද? මම කවුද? එයා මේ පහතරට මිනිහෙක්. ඒ වාගේ අදහස් තිබුණු කෙනෙක්. කොහොම හරි මුළු කාලයම ඒ පෙම්වතා ඇය පසුපසාවත් ඒ කාරණාව ඉෂ්ට වුණේ නැහැ. ඊට පස්සේ අපි වෙන් වෙලා ගියා. සරසල් කාලයෙන් පස්සේ වෙන් වෙලා ගිහිල්ලා කාලයක් යනකම් මම ලියුම් එව්වා මිසක ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ. පස්සේ මම පරිපාලන සේවයට පිවිසිලා යම් කිසි දවසක මම නුහරට ගියා රාජකාරී කටයුත්තකට. ගිය වෙලාවේ මට ඇය මතක් වුණා. කාල වේලාව තිබුණේ හින්න මම ඇය දකින්න ගියා. දකින්න ගියාම ඇය හිටියේ නැහැ. ඇය ගුරුවරියක් ඒ වෙනකොට. ඇය හිටියේ නැහැ. මම ගිහිල්ලා ඉඳගත්තාම මම විස්මයට පත් වුණු කාරණාව තමයි මංගල පින්තූරයක් තිබුණා ඒ නිවසේ. ඒ මංගල පින්තූරයේ හිටියේ මගේ යෙහෙළියත් අර මිතුරාත්. ඊට පස්සේ ඒ අම්මා හිටියා. මගේ මිතුරියගේ අම්මා කිව්වා පුතේ දෙන්න කසාද බැන්දනේ. ඒකට හේතුව තමයි මේ ළමයාගෙන් බේරිල්ලක් නැති වුණානේ පස්සේ ඉතින් බැන්ද කියලා. මම ගෙදර ආවට පස්සේ මට ලියුමක් ලැබුණා ඇගෙන් මම විවාහ වුණා මට ඒක ඔයාට කියන්න මට බැරි වුණා මොකද මම හිතපු විදිහ ඔයා දන්න නිසා. ඔහොම කාලය ගෙවිලා ගියා. ගිහිල්ලා අවුරුදු තවත් මිතන 10කට විතර පස්සේ මේ කිසිම සම්බන්ධයක් අපි අතරේ නැහැ. නමුත් යාළුකම හිටවල අපේ දෙගොල්ලන්ගෙම තිබුණා. 10කට විතර පස්සේ නැවත මම නුවර ගිය වෙලාවක ඇය බලන්න අර ගෙදරට ගියා. ඇය හිටියේ නැහැ. ඇගේ මව මට කිව්වා දැන් එයා අපිත් එක්ක නැහැ. ඉන්නවා අන්න හවල් තැන අනෝරා වැස්සක් මේ යන්න කියලා. ගිහලා බලන්න කියලා. මම ගියා. ඇය හිටියේ තවම ගල්ලින් බැඳලවත් ඉවර කරපු නැති ඉසලා හිටියේ වලව්වක. ගල් බැඳලා ඉවර කරලා හිටපුවත් නැති නිකන් කාමර දෙකක් විතරක් හදාගත්ත තැනක වැස්සෙම ගිහිල්ලා මම දොරට තට්ටු කෙරුවා. මෙයා ආව එළියට. මම බලාපොරොත්තු වෙච්ච කාන්තාව නෙමෙයි හිටියේ. පස්සේ ඇතුළට ගියාම මම ඉඳගත්තාම එයා කිව්වේ සුමියා යන්න ගිහින් කියලා කිව්වා. ඒ වෙනකොට පොඩි ළමයි දෙන්නෙක් හිටියා. මේ අගුරුවරියක් ඇය මට කිව්ව දේ තමයි මම මුළු දවසම ටියුෂන් දෙනවා අනුන්ගේ ළමයින්ට. හැබැයි මගේ ළමයින්ට ඉගෙන ගන්න එකට උදව් වෙන්න මට වෙලාවක් නැහැ කියලා. ඊට පස්සේ මම හොයලා බැලුවාම අර තරුණයා මෙයව කසාද බැඳගෙන තියෙන්නේ ප්‍රතික්ෂේප කිරීමට පළිගැනීමක් හැටියටයි. එයා ගැන ඊට පස්සේ මට හොයලා බලන්න පුළුවන් වුණා. හේතුව ඇය කිව්වා ඔහු ඇමරිකාවට ගියා. ගියාට පස්සේ මුල් දවස්වල වියහියදම් මෙව්වා. නමුත් ඊට පස්සේ නැත්තටම නැතුව ගියා කියලා. මම ඊට පස්සේ මම විදේශ මාත්‍යංශයේ වැඩ කරපු නිසා හෙව්වා මෙයා කොහෙද ඉන්නේ කියලා. මට දැනගන්න ලැබුණා
ඔහු වෙනත් විවාහයක් කරගෙන ඉතාම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා ඇමරිකාවෙත් ඉතාම පොහොසත් ප්‍රාන්තයක ඉන්නේ කියලා. මේක තමයි රත්නශ්‍රී ඔය අඳුරගත්තු අර දෙබිඩි ජීවිතය. ඒක ඇත්තටම සුමිත්‍රා නවකතාවට දාගෙන රසවත් මන්නා හිතන්නේ. මොකද සත්‍ය ප්‍රබන්ධයට වඩා සත්‍යතරය කියලා කියන එක ඇත්තම ඒක. මේ මම හිතන්නේ ඒ තමයි හොඳම නවකතාව. දැන් මට පොඩි මේ මේ ප්‍රශ්නයක් තියෙන සුමිත්‍රා අහන්න. නමුත් මේ මේක ඉන්න ප්‍රේමණී කියන චරිතය අම්මගේ චරිතය ප්‍රධානයි මේ දෙබිඩි යෝතියන්ගේ අම්මා. ඔහුට කිසිම වෙලාවක ඔහුගේ වරදක් ලකින්නේ නැහැ, දොසක් කියන්නේ නැහැ, නිකන්වත් කතා කරන්නේ නැහැ, මුකුත්ම කියන්නේ නැහැ. යාගෙන ඒත් ඒ සැබෑ කිනත් එහෙම තමයි. එහෙමද? ඔව්. ඒ අත්දැකීම ඔබ අපූර්ව වියමනක් බවට පත් කරනවා, සාහිත්‍ය නිර්මාණයක් බවට පත් කරනවා. මම ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් අහන්න කැමති කවියෙක් අත්දැකීම කොහොම ස්පර්ශ කරයිද? විශේෂයෙන්ම වඩාත් අභියෝගාත්මක වෙන්නේ ප්‍රබන්ධ කතා කරන්නේද, එහෙම නැත්නම් කවියද කියන එක? ඇත්තටම සුමිත්‍ර කිව්ව එක හරි. දැන් කවියෙකුට ඒ කාරණේ කරන්න හරි අමාරුයි, හරිම අමාරුයි. දැන් මම උදාහරණ දෙන්න, මං ගැන කියනවා නම් මගේ හිතේ තියෙනවා මගේ ළමා කාලය සහ මගේ ගම ජනාවාස වීම ගැන ඒ අතීත කතා ප්‍රවෘත්ති ඇසුරු කරලා නවකතාවක් ලියන්න කියලා ගාක් කල් මගේ හිතේ තිබුණා. නමුත් මට කතා නවකතාව ලියන්න බැරි වුණා, මට තේරෙනවා මට බෑ කියලා. මං ඉතින් කෙටි කතාවක් දෙයක් නම් මං ඉතින් ලියලා තියෙනවා. මට ඉතින් ඒ වගේ දෙවන්ත කර වැඩකට අත ගහන්න බෑ. ඉතින් මම උත්සාහ කළා මෑත කාලේ ඒ නවකතාවට මම ලියන්න හිටියේ කාරණා කවි දීර්ඝ ආඛ්‍යානයකට ගොනු කරගන්න පුළුවන්ද කියලා කවි පොතකට. ඒකත් මං හිතන තරම් හරි අමාරුයි. ඒකේ නවකතාවකින් අර මේ දැන් නූතන ආඛ්‍යානයකදී නවකතා කරුවෙකුට තියෙන නිදහස ඉඩකඩ මුකුත් නැහැනේ. ඒ නිසා ලොකු අභියෝගයක්. දැන් කුමිත්‍ර කියපේක හරි කවියෙන් ඔක් කරන්න බෑ. ඒ කවියාගේ සීමාවන් තියෙනවා. ඒ සීමාව මොනවද කියලා අපි දැනගෙන ඉන්න ඕන. ඉතින් ඒක මේ අමාරු වැඩක් ඒක. හොඳයි, අපේ ඊළඟ ගීතයට යමු. 1967 වර්ෂයේදී එම් අස්ථාන අධ්‍යක්ෂණය කරපු සූරචෞරය චිත්‍රපටයට සුජාත අත්තනායක ගායනා කරපු, කරුණාරත්න අබේසේකරයන් විසින් රචනා කරපු, අර්මුත්තුසාමි සංගීතවත් කරපු මේ ගීතයත් සමඟ අපි අපගේ ඊළඟ සංවාදය ආරම්භ කරමු. Salad
Meemandawa ආරම්භමෙහි අසපු නරඹපු මුල් ගීතයත් මෙම ගීතයත් යන දෙකම සිනමා කරුවන් විසින් යොදාගෙන තියෙන මවක් විසින් තම දරුවන් නලවන අවස්ථා නිරූපණය කරන්නට රත්න ශ්‍රී විජේසිංහනි කොහොමද මේ ගීතය අපිට විශේෂ වෙන්නේ දැන් මේක මහින්ද 67 අවුරුද්දේ මං හිතන්නේ මට මතක විදිහට තිරගත වෙන්නේ සූර්ය චෞර්යා කියන එක ඒක ඇත්තටම අනුකාරක චිත්‍රපටයක් ඒක හින්දි හෝ දෙමළ චිත්‍රපටයක් ඇසුරින් නිර්මාණය කරපු එකක් මස්තාන් අධ්‍යක්ෂවරයා මේ ගීතය රචනා කළේ කරුණත් නබේසේකර ශූරීන් සංගීතවත් කළේ මුතුසාමි සංගීතවේදියා සුජාත්නාක තමයි ගැයුවේ දැන් මේ අවස්ථාව දෙක එකිනෙකට වෙනස් දැන් අර ජයතුරාපුර මාරිගාවේ ඉඳගෙන මද්රිදේවී දරුවෝ නලවන නැලවිල්ල නෙමෙයි මේ නලවන්නේ මේක වනගත දැන් මේ කොරදෙටුවෙක්ගේ බිරිඳක් සන්ධ්‍යා කුමාර චරිතින රූපණය කළේ ගාමිණි පොන්සේකා මුල් ප්‍රධාන චරිතය ඔහු සූරු චෞරෙක් හොරෙක් ඔහුගේ බිරිඳ වනගත වෙලා ඉඳගෙන ඔවුන්ට සුවපහසු තොටිල්ලක්වත් නැහැ රෙදි වලින් හදපු තොටිල්ලක තමයි මේ දරුවෝ නලවන්නේ ඒ නිසා ඇයගේ ශික්ෂණයත් මදුරු දේවී ශික්ෂණයත් වෙනස් ඇය ටිකක් මේ වේග රිද්ම විදියට ඒ කියන්නේ තාණ්ඩව ස්වරූපයක් තියෙනවා අර මම මුලින් කිව්වේ අර දැන් දොයි දොයි කියලා එනකොට ඒක සුළුතිත කියලා මේක තියෙන්නේ මහතිත කියන එක මහත් අනිතිත කියන එක තාලයක් කියලා ගත්තොත් කෙහෙරුවා කියන තාලේ ඒක තමයි ටිකක් වේගවත් ඒක අර දෙකක් වෙනවනේ මාත්‍ර හතරෙන් හතරට වගේ යන ඒ නිසා ඉතින් අර ඒකටම ගැළපෙන විදිහට මේ අතිශය මధుර ගායනයක් අතර සුජාත්නායකගේ මේ මේක අතිශය හොඳ කාරණා ටිකක් කියනවා මොකද හොර දෙටුවෙක්ගේ බිරිඳක් උනත් කැමති නැහැ තමගේ දරුවා හොරෙක් කරනවට ඒ කියන්නේ රුස්රෙන් සරු මල්සර පරදා රූපශ්‍රීය නිහල කෙනෙක් වෙන්න ඕනේ නෝනින් ගණපත ලෙස හැමදා ඒ කියන්නේ ගණේශ්වර වගේ වෙන්න ඕනේ ඥානවන්තයෙක් වෙන්න ඕනේ රූපේ විතරක් තිබිලා මදි කඩවසම් වගේම නැනවත් වෙන්න ඕනේ මිනිසුන් මැද මිනිසකු වීලා කියලා කියන්නේ දැන් මිනිසුන් මැද දෙවියෙක් වෙන්න කියලා කියන්නේ නැහැ මිනිසෙක් වෙන්න කියලා කියන්නේ කියන්නේ ඇය දන්නවා ඇය අත්දකින තමන්ගේ සැමියාගේ චර්යාව ඔහු හොරෙක් ඔහු කරන්නේ උපනත් වැඩ කරන්නේ එින් මිදිලා මිනිස්සු අතර හොඳ මිනිසෙක් වගේ ඉන්න කියලා තවත් මිනිසෙක් විතර ඉන්න කියලා කියන්නේ ඒකේ අන්තිමට කියනවා මේ ඔහුගේ ආධ්‍යාත්මික ජීවිතය තමයි තනිකර මේ අම්මා ගොඩනගන්න උත්සාහ කරන මේ දරුවාගේ හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වන්නේ ඉතින් අර ඒ චිත්‍රපටයේ ජවනිකා වලටත් ඒ කතා පුවතටත් මේක සම්බන්ධයක් තියෙනවා යම් පමණක් කොහොම නැලවෙල් ගියක් හැටියටත් මේක ස්වාධීනව කේවල ගීතයක් හැටියට රස විඳින අපිට බාධාවක් නැහැ ඒකේ රහවද්ද නිර්මාණ වේදිනේ උපගින් මම අසන්නේ දැන් රජමාලිගාවේ දරුවා නලවන විදිහත් සොරදෙටුවාගේ දරුවා නලවන විදිහත් අපි ඇහුවා මම දැන් වෘත්ති ජීවිතය ගත්තත් ඔබට මේ පිළිබඳ තියෙන අත්දැකීම් සම්භාරයක් ඔබ කොහොමද ඒක සමාජමය වශයෙන් දකින්නේ ඔව් දැන් මේ ගීත වෙනම ගත්තොත් මම හිතන්නේ ඔක අපි පාසල් යන යුගයේ වගේ මේ ආපු චිත්‍රපටියක් සහ ඒ ගීතය අහන්න ලැබුණේ මම හිතන්නේ අපේ තරුණ වියේ වගේ මට හොඳටම මතකයි රත්නශ්‍රී ඒ කාලේ අපේ අර සමරුම් සමරු පොත් තියෙන්නේ ඒකේ ලියනවා හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා. ඒකට හේතුව මේක හැම කෙනෙකුගේම හිතට මං හිතන්නේ තරුණ තරුණියන් අතර පවා
ජනප්‍රිය වෙච්ච ගීතයක්. මේ නැලවිලි ගීතයක් හැටියට ගත්තොත් අර කියනවා වගේ දැන් ඒ ඒ ඒ මවට ඕනේ දැන් අපි ඉස්සෙල්ලා ගත්ත ගීතය ගත්තොත් රුවන්වැල ඒ ගීතය ගත්තොත් ඒ ගීතයේ තියෙනවා යම්කිසි සැනසෙන නැලවෙන ස්වරයක්. දැන් මේකේ තියෙන්නේ මේ මව අද්දුටු ඒ එයාට අත්දකින්න සිද්ධ වෙලා තියෙන්නේ තමන්ගේ දරුවාට නොවේවා කියන ප්‍රාර්ථනය. ඒ ප්‍රාර්ථනයේ හින්ද තමයි අර සියලුම දේ ඇය කියන්නේ සහ ඒක ටිකක් අර තනි මහතිත කියන එක. ඒ ඒකෙන් අරගෙන කියන්නේ මේක සිද්ධ වෙන්නම ඕනේ කියන එක යාගේ හිතේ ඇගේ සිතේ තියෙන නිසා. ඒ නිසා මං හිතනවා මේ ගීතයකින් සමාජමය වෙනසක් ඇති කරන්න නිර්මාණයක් ඇතුලේ වුණත් ඉදිරිපත් වෙන ආකාරය ඉදිරිපත් කරන ආකාරය ඉතා විශේෂිත වූ අවස්ථාවක් කියලා මේ ගීතය. ඔව් මම නැවත රත්නශ්‍රී විජේසිංහන් වෙත ලැඹෙන්නේ විශේෂම රූප මාධ්‍යයට ගීත රචනා කිරීමේදී සිනමා වේවා ටෙලි නාට්‍ය වේදිකා නාට්‍ය වේවා රචනා කිරීමේදී ගීත රචකයෙක් හැටියට එක් යම් අභියෝගයක් තිබෙනවාද මොකද ඒ පිළිබඳව ස්වාධීන ගීත රචනා කරනවට වඩා? ඔව් ඇත්තටම ඒක පොඩි සීමාවන් කීපයක් තියෙනවා. මොකද මේ චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට ඒ පිටපතට අනුකූලව මේක ගීත රචනා කරන්න වෙන්නේ මහින්ද. ඔව් දැන් චිත්‍රපටයේ කතාබහට අදාළ වෙන්න ඕනේ. ඊට අවස්ථාවට සහ ඒ නිරූපණ ජවනිකාවට අදාළ වෙන්න ඕනේ. ටෙලි නාට්‍ය වුණත් එහෙමයි, වේදිකා නාට්‍ය වුණත් එහෙමයි. ඒ නිසා පොඩි අර ස්වාධීනව කේවල ගීත රචනා කරනවට වඩා පොඩි සීමා බන්ධන කීපයකට මැදිහත් වෙලා තමයි ගීත රචනා කරන්න මේ. හැබැයි මේ අපි දැන් කේවලව රස විඳින හොඟා ගීත තියෙනවා චිත්‍රපටි වලින් සෝ නාට්‍ය වලින් ටෙලි නාට්‍ය වලින් ගලවල ගත්තේ. එහෙම ස්වාධීනකමකුත් තියෙනවා ඒවයි. නමුත් රචකයාට යම් සීමාවක් පැන වෙනවා. දැන් මම නම් මට නම් ලොකු අත්දැකීම් නැහැ. චිත්‍රපටි කීපයකට තමයි මම ලියලා තියෙන්නේ. මේ ටෙලි නාට්‍යත් එහෙමයි. ගොඩක් රීල් නැහැ. නමුත් මට මේ ඒ තිර පිටපතත් එක තමයි කටයුතු කරන්න වෙන්නේ. ඔව් මම හිතන්නේ ඒ ප්‍රශ්නේම ප්‍රබන්ධ කතා කලාවේදී දැන් සමහරු මතයක් දරනවා ඇතමෙක් ප්‍රබන්ධ කතාවක් රචනා කිරීමේදී මේ රූප මාධ්‍ය පිළිබඳ යම්කිසි ලක්ෂ්‍යයක් තබාගෙන රචනා කරනවා කියන කාරණේ. දැන් ප්‍රබන්ධ කතා කාරණියක් හැටියට ඔබගේ බොහෝ නිර්මාණ අපි ඉතාමත් ආදරෙන් වැළඳගත් නිර්මාණ ටෙලි නාට්‍යයට නැගී තිබෙනවා. ඉදිරියේදී අපි සිනමා පටයක් හැටියට විශේෂම ඔබගේ කන්දක් සේමා නව කතාව දකින්නට ලැබෙනවා. මේ රූප මාධ්‍යත් එක්ක තිබෙනව ගනුදෙනුවට ඔබ කොහොමද ප්‍රමුඛතාවය දී තිබෙනවද? එන්නත් ඒ නිරායාසයෙන් නැති වෙන දෙයක්ද? මම ඔබත් හොඳ උදාහරණයක් ඒකට. දැන් මම නවකතාකරණයට පිවිසෙන්නේ තිර රචනය පිළිබඳව ඒ කාලයේ තිබිච්ච හොඳම තිර නාටක පාඨමාලාවකට සහභාගී වීමෙන් පස්සේ. මගේ මතකයේ හැටියට ක්‍රිෂ්ණා තෙන්නකෝන් පටන් ගත්ත තිර නාටක පාඨමාලාව තරුණ සේවා සභාව. මම කියන්නේ ඒකට. හිටියද? අද මේ ශේෂ්ත්‍ර තුල නම් දරන පුජ්‍යලයින් බොහෝ දෙනෙක් එකේ හිටියා. එතකොට ඔය අත්දැකීමෙන් පස්සේ තමයි නවකතාකරණයට මම පිවිසෙන්නේ. ඉතින් මට හැම තිස්සෙම ලියනකොට අද වුණත් ලියනකොට මට රූපය මැවෙනවා. ඒ රූපය මැවෙන නිසා ඒක මම ආයාශයෙන් කරන දෙයක් නෙවෙයි. මට ලියනකොටම ඒ රූපත් එක්ක තමයි මම ලියන්නේ. අද දවසේ දැන් ලියන මම මේ මොහොතේ ලියන නවකතාවෙත් ඒ රූපමය මාධ්‍යත් එක්ක තමයි ලියන්නේ. ඒක මේ උවමනාවෙන් උබ්බවන දෙයක් නෙමෙයි, හදවතින්ම එන දෙයක්. බොහෝ දෙනෙක් ඔය චෝදනාව පෞද්ගලිකව මට ගේනවා. ඒකට හේතුව තමයි මේ දැන් බුමුතුරුණු නවකතාව ආපු වෙලාවේ මාධ්‍යට රූපවාහිනි මාධ්‍යට බොහෝ දෙනෙක් කිව්වා ඒක මේ හිතාගෙන ලියලා තියෙන්නේ මේ රූපවාහිනි මාධ්‍යට පැමිණීම සඳහා කියලා. නමුත් 1978 තමයි මම නවකතාව ලියන්නේ. 1982 තමයි රූපවාහිනි මං හිතන්නේ. ඔයා දන්නව මං කවුද කියලා? මාත් දන්නවා කවුද කියලා.
ගමේ ඉඳලා ඇවිල්ලා. ගමේ කම නැති කර නොගත්තු කෙල්ලෙක් ඔයා. උඹට කැමති වෙන්න හේතුවත් ඒකයි. සර්ට හිතා ගන්නවත් බැරි තරමේ දුප්පත් කෙල්ලෙක් සම. ආදරයට වඩා ගොඩාක් බලාපොරොත්තු තියෙනවා මට. මට තියෙනවා සේ මුළු පවුලක්ම ගොඩ ගන්න. ඒක මන් දන්නවා රංජි. ඔයා මට ආදරය කරන බවත් මන් දන්නවා. ඔයාගේ වැස් දෙක සාක්ෂි. ආදරය කියන එක වසන් කරන්න බෑ රංජි. සර් මගේ ගුරුවරේ. ඇයි සර් ගුරුවරයෙකුට වගේ සර්ට සලකන්නේ ඉඩ නොදෙන්නේ? මගේ පුංචි ලෝකෙ මට තනියම ඉන්න ඉඩ දෙන්න සර්. ඔව් රංජි. මං ඔයාගේ ගුරුවරයා. මාත් ඉගෙන ගත්තේ මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා මේ කැම්පස් එකේමයි. රංජි. මේක ඉස්කෝලයක් නෙවෙයි ළමයෝ. නිදහස් තැනක්. මං ලෑස්ති වෙන්නේ ඔයත් එක්ක මේකේ ගස් කල්ලස් උඩ පැන පැන ඇවිදින්න නෙවෙයි. තේරුණාද? ඔයාගේ පුංචි ලෝකෙ විනාශ කරන්නේ නැහැ මම. ඒත් ඒ පුංචි ලෝකෙ දොරගුළු වහන්න එපා කෙල්ලෙමට. මේක ඇත්තටම එක් එක් නිර්මාණකරුවන්ගේ පසුබිමක් තුල එන දෙයක්. දැන් ඔබ ගත්තොත් ඔබගේ සෙන්කොට්ටන් නවකතාවෙත් මාණිකාවතෙත් මම දකිනවා ඒ ලක්ෂණ. මං හිතන්නේ ඔබ හිතාමතා යම් කිසි දෙයක් සඳහා මේක කරනවා කියලා. කිසිම නිර්මාණකරුවෙක් එහෙම කරනවා කියලා මම හිතන්නේ නැහැ. සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්. තිර රචනයක් ලියපු දෙයක් රූප මාධ්‍යට ආපු දෙයකින් නවකතාවක් ලියනකොට අන්න ඒක වෙනස් දෙයක්. නමුත් මම නවකතාකාරියක් හැටියට සහ බොහෝ නවකතාකරුවන් නවකතාකාරියන් එහෙම බලාගෙන ලියනවා කියලා මට හිතන්න අමාරුයි. ඔව් රත්න සේ විජේසිංහනි, විශේෂම කවිය පිළිබඳ බොහෝ විට අපි කතා කරලා තියෙනවා. මම හිතන්නේ ප්‍රබන්ධකරුවන්ගේ භාෂාව සම්බන්ධයෙන් මම හිතන්නේ ඉතිහාසය තුලත් වර්තමාන ප්‍රබන්ධත් මම දන්නවා ඔබ බොහොම සමීපව කියවන පුද්ගලයෙක් හැටියට. ඒ භාෂාව ඔබ කොහොමද දකින්නද නූතන? දැන් අර මේ කියපු කාරණේට මට පොඩි කාරණාවක් එකතු කරන්න තියෙනවා. මම හිතන්නේ ඕනෑම කලාකරුවෙක්, ප්‍රබන්ධ කතාකරුවෙක් හෝ කවියෙක් හෝ ඕන කෙනෙක් සංකල්ප රූප මවාගන්නේ මේ චිත්‍රූප විදියට. චිත්‍රූප රූපණය කරන එක තමයි වචන වලින් එයා කරන්නේ මේකේ. ඒ නිසා රූපේ සහ ඒ අතර සම්බන්ධයක් තියෙනවා. ඊළඟට ඔබ අහන වෙන ප්‍රශ්නය මේ භාෂාව සම්බන්ධව. දැන් අපි දන්නවනේ අපේ භාෂාව පරිණාමය වෙලා තියෙනවානේ. දැන් පොළොන්නර යුගයේ භාෂාව ජාතක සංග්‍රහලියන භාෂාව නෙමෙයි, ගම්පොළ යුගයට එනකොට, කුරුණෑගල යුගයේ ජාතක පොත ලියනකොට, ඊට පස්සේ කෝට්ටේ යුගයේ භාෂාව වෙනස් වෙලා තියෙනවා. නවකතා කියන අලුත් මේ ශානරේ ප්‍රබන්ධ කතා කලාව එන්නේ ඊටත් මෑතකනේ. ඉතින් ඒ නිසා ඒකට යොදා ගන්න ඕන භාෂාව මම හිතන්නේ දැන් නවකතා කරුවන් හරියට ඒක තේරුම් අරන් ඉන්නවා කියලා. දැන් මාර්ටින් ක්‍රොසින්ගේ සරච්චන්ද්‍රයන්ගේ ඉඳලා සයිමන් නවගත්තේ ගමහරහා එන අපේ නවකතා කලාව වැඩි වර්ධනය වෙනකොට ඒගොල්ලෝ ඒ භාෂාවේ නවකතාවට අවශ්‍ය භූමිකා නිරූපණය කළ හැකි, අවස්ථා රූපණය කළ හැකි භාෂාවක් ඒගොල්ලෝ තෝරන් තියෙනවා. දැන් කවුරු හරි අද යෝජනා කළොතින් හෙළහෝලේ භාෂාවෙන් නවකතාවක් ලියන්න කියලා කවදාවත් කියන්න බෑ. ඒක ලියන්න බෑ. ඒක කෞසිකම ලියු භාෂාවෙන් නවකතාවක් ලියන්න බෑ. ඉතින් මම හිතන්නේ කවිවලට ඔය තර්ජනය දැනට තියෙනවා. මම හිතන්නේ කවිවල වුණත් දැන් අලුත් පරම්පරාව කල්පනා කරනවා මේ සම්ප්‍රදාය ඉගෙන ගන්න ඕන නෑ කියලා. ඒක නම් වැරදි කල්පනාවක්. මොකද ඒක භාෂාව තමයි ප්‍රධාන වශයෙන්ම නවකතාකරුවාගේ ඇත්තම හැබෑම භූමිකා භාෂාව. භාෂාව තමයි ඔකට තියෙන්නේ. වෙන මොකුත්ම නැහැනේ. දෘශ්‍ය රූපයක් නැහැ, සංගීතකරුවට ඔගේ නාද නැහැ. භාෂාව විතරයි තියෙන්නේ. තම භාෂාවෙන් ඔක්කොම දේවල් කරන්න ඕන නිසා අදාළතම භාෂාව අවශ්‍යතම ඖචිත්‍ය ගුණ සලකමින් පාවිච්චි කරන්න වෙනවා. ඒක පැරණිද, නූතනද, කටවහරද, පුරවහරද කියලා එකක් නැහැ. ඒක තමයි තෝරගන්න ඕනේ. හොඳයි. කාන්තාවක් වීම ඔබගේ නිර්මාණ ජීවිතයට බලපාලා තියෙන්නේ කොහොමද? කාන්තාවක් වීම මම කළ නිර්මාණවලට මං හිතන්නේ යහපත් වුණා කියලා. මොකද මම නිර්මාණකරණයට පිවිසෙනකොට විශේෂයෙන්ම අද නවකතාකරුවන් අතරින් එහෙම වෙන්නේ නැහැ. අද යම් කිසි හැඟීමක් දැනීමක් කාන්තාවන්ගේ ප්‍රශ්න, කාන්තාවන්ගේ ජීවිතය පිළිබඳව. හැබැයි
අවබෝධයකින් ලියන නවකතා කරුවන් ඉන්නවා. හැබැයි මම ලිය මම කියවපු නවකතා දිහා බලනකොට මම නවකතා කරණයට එනකොට මම කියන්නේ හැම එකක් ගැනම නෙමෙයි හැබැයි බහුතරයක් කාන්තාව හඳුනගෙන තිබුණේ රාහුල හාමුදුරුව වගේම තමයි. හැම දෙයක්ම අර මිටි තනින් ගලාගෙන යනවා කියනවා වගේ වතුර හැම දෙයක්ම හැම වරදක්ම හැම අඩුපාඩුවක්ම කාන්තාව ගෙන් වෙන විදිහට තමයි නවකතා ඒ වගේම නිර්මාණකරණය වෙලා තිබුණේ. ඉතින් මම කල්පනා කරුවා හැබැයි ඒක වෙනසක් ඇති කරපු ප්‍රධාන කෙනෙක් හිටියා ඊවා රණවීර සිදෝනානම් නවකතාවෙන්. සිදෝනානම් නවකතාවෙන් ඈත් හැබුවේ ඉදිරි පියවර 1960 60 ගණන්වල මුල් භාගයේ ඒ නවකතාව ලිව්වේ. කිසිම කෙනෙක් සැලකිල්ලකට භාජනය කෙරුවෙත් නැහැ. ඒකට හේතුව තමයි ඒක ලිව්වෙත් කාන්තාවක් වීම නිසා. නමුත් ඇය තමයි මේ ඉදිරි පියවර පළවනු අරට තැබූ කාන්තාව. මේ නවකතා ලිවීමේදී මම මගේ නවකතා ලිවීමේදී කල්පනා කළා කාන්තාවක් හැටියට මම දැන් මට තියෙන ලොකුම චෝදනාවක් තමයි මම කාන්තාවන්ගේ පැත්තෙන් ලියන ස්ත්‍රීවාදිනියක් කියන එක. මම ස්ත්‍රීවාදිනියක් නෙවෙයි. මම ස්ත්‍රීවාදිනියක් වගේ පේනවනම් මගේ නවකතාවලින් එහෙනම් යම් කිසි දෙයක් ඉෂ්ට වෙලා ඇති මගේ නවකතාවලින්. මම කතා කරන්නේ අර රාහුල හාමුදුරුවෝ කියපු පැත්තෙන් එහා පැත්තට ගිහිල්ලා නවකතාවක සිද්ධ විය යුතු සමාජ සාධාරණය ඉෂ්ට කරන්නත් සාහිත්‍යමය වශයෙන් මගින් ඉෂ්ට විය යුතු යුතුකම ඉෂ්ට කරන්න. ඒකෙදි පුරුෂයාවෙන් කරලා දැක්වීමක්වත් පුරුෂයාට දෝෂාරෝපණය කිරීමක්වත් මං කරන්නේ නැහැ. හැබැයි සැබෑව කියන්න මම අවකාශය ලබා ගන්නවා. සැබෑව කියනකොට මෙතෙක් කාලයක් පුරුෂයාට තිබුණු ඉහළ තැන පුරුෂයාට තිබුණු ඔහු ප්‍රසස්ත කෙනෙක් කියන එක සංගවා තිබුණු පුරුෂයන්ගේ යම් කිසි දුර්ගුණ එළිදැක්වීමක් සිද්ධ වෙන්න ඇති. ඒ නිසා කාන්තාවක වීම නිසා මම හිතනවා මගේ නවකතාකරණයේදී ඒක මගේ පාර්ශවයට මට යම් කිසි යුතුකමක් ඉෂ්ට කරන්න පුළුවන් වුණාය කියලා. ඒකෙන් පුරුෂයින් වෙන්කර දැක්වීමක්වත් ස්ත්‍රීන් වෙන්කර දැක්වීමක්වත් නෙවෙයි. දැන් අපි මගේ කන්දක් සීමා නවකතාව ගත්තොත් ඔබට පෙනේ කන්දක් සීමා නවකතාවේ නූපා කියන්නේ තමන්ට උවමනාදී කොහොම හරි කරගන්න එයාගේ ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ කරන කාන්තාවක්. නමුත් එයාගේ හොඳ ගුණම පමණක් තිබුණා නෙවෙයි. පුරුෂයන්ගෙත් එහෙමයි. දැන් මසායසන් මං හිතන්නේ අපි මේ කන්දක් සීමා චිත්‍රපටයේදී අපි සමහර අවස්ථාවන්හිදී බය වුණු කාරණාවක් තමයි නූපාට වැඩිය ඉදිරියෙන් මසායසන් මතුවේවිද කියලා. මොකද මසායසන්ගේ තිබිච්ච උපේක්ෂාසහගත ගතිගුණ නිසා. ඒ නිසා කාන්තාවක් වීම නිසා නවකතාවලදී බාහිර බලපෑම් මිසක ලිවීමේදී මට කිසිම බලපෑමක් සිද්ධ වුණේ නැහැ. බාහිර බලපෑම් කියන්නේ කාන්තාවක් නවකතාකරණයට පිවිසෙනකොටම හිතන දෙයක් තමයි මෙතුමා ඉස්සෙල්ලා කිව්වා වගේ තවමත් ඔයා ලියනවද? දැන් කසාද බැඳලත් නේද? ළමයිනුත් ඉන්නා නේද? ඒ වගේ බාහිර බලපෑම් තියෙනවා. නමුත් ඇත්ත පුරුෂයෙකුට තියෙන විවේකය සහයෝගය කාන්තාවකට ලිවීමේදී ගෘහස්තය තුළ ලැබෙන්නේ නැහැ. දැන් මං හිතන්නේ අපේ රත්නශ්‍රී මහත්මයාට නම් තම බිරිඳගේ සහයෝගය නිතැතින් ලැබෙන්නේ ඇති ලිවීමේදී. අපේ බොහෝ නවකතාකරුවන්ටත් ලැබෙනවා නිශ්චිත තැනක් නියම වෙලාවට සහයෝගය තේ කෝප්පය ලිවීම විතරක් වෙන්න ඇති තියෙන්නේ තමන්ගේ වෘත්තීය කටයුතු ඇරුණුකට. නමුත් කාන්තාවක් මවගේ කටයුතු ස්වාමි පුරුෂයාගේ කටයුතු වෘත්තීය කටයුතු ඒ වගේම දවසේ වැඩමුර දෙකේ කටයුතු. පළවෙනි වැඩමුරේ දවල් දෙවෙනි වැඩමුරේ රාත්‍රිය.
මේ වැඩමුළුවේ දෙකේ කටයුතුත් එක්ක තමයි නිර්මාණකරණයේ යෙදෙන්න වෙන්නේ. මේවා තමයි බාහිර බාධක. කාන්තාවක් හැටියට ඒ සියල්ල ජයගෙන තිබෙන බව ඔබ ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන අපේ ගෞරවයට ප්‍රිය හිතවතුනි අපි අපේ ඊළඟ ගීතයට යමු නිතර නැසෙන ගීතයක් රුහුණු කතරගම නුවරට. මේ ගීතය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහන්. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කරනවා. කරුණාත් දිවුල්ගණේ ගායනා කරපු මේ ගීතය අද අපි මචන් හඬින්. කතර ගම් නුවරට මිනි බැඳි හලඹ දෙන්ට රූපෙට රූපෙත් පැතුවා නවක මුවට නවයයි දොළක මුවට දොළහයි පඳුරුත් පිදුවා පුතුනි නුඹ තව නැතුවා වර්ණ අරණට උංචිම සඳුන් ගසක් නැති තුම්පත් නෑන් අතර ගජමුතු තියෙන ඇතික් නැති වෙන කවුරුවත් නොවේ නුඹ මට පුතෙක් වුනොත් නැති නුඹ මට පුතෙක් වුනොත් නැති කතර ගම් නුවරට මිනි බැඳි හලඟ දෙන්ට රූපෙට රූපෙත් පැතුවා නවක මුවට නවයයි දොළක මුවට දොළහයි පඳුරුත් පිදුවා පුතුනි නුඹ තව නැතුවා සක දනන මුත් ඇති යුක්තිය හමු වුණාම ඉනෙහි හිස නැමුත් නැති වෙන කවුරුවත් නොවේ නුඹ මට පුතෙක් වුනොත් නැති නුඹ මට පුතෙක් වුනොත් නැති රුහුණු කතර ගම් නුවරට මිනි බැඳි හලඹ දෙන්ට රූපෙට රූපෙත් පැතුවා නවක මුවට නවයයි දොළක මුවට දොළහයි පඳුරුත් පිදුවා පුතුනි නුඹ තව නැතුවා අපිට නිතර නැසෙන යපුරු ගීතය ඊට එහෙම කරුවා සමගම මේ ගීතයේ සාහිත්‍ය පිළිබඳව කතා කරන්න ලැබීම හොඳයි. ඔව් ඔබගේ අදහස ඉඳ තියෙනවා. මම හිතන්නේ දැන් මම මේ එනකොට මේ මම පොඩි අසනීප ගතියකින් හිටියේ. ඒක නිසා මගේ දුව මේ මට දෝෂාරෝපණය කරමින් ආවා. මේක මේ යන්න ඕනද එහෙම කියා වාහනේ එනකොට මම ඒක අනිත් අතට හරවන්න මම කිව්වා ද රත්නශ්‍රී මාමගේ මෙන්න මේ ගීතය යනවා කියලා. මේ එතකොට එයා මගෙන් අහනවා ආ ඒක කියලාද මාව හදාගත්තේ. මේ ඊට පස්සේ හැබැයි මං ගීතය ගැන එයා දන්නවා ගීතය. ඒ ගීතය අපේ ගෙදර නිතර ඇහෙන ගීතයක් මේ රත්නශ්‍රී. මේ මම හිතන්නේ ඕක තමයි අද දවසේත් ඒ පුරාණයේත් අපේ මං හිතන්නේ විවාහක දෙපළකගේ ප්‍රාර්ථනය දරුවෙක් නොලැබී ඉන්න කොට කොහෙද නොයන්නේ දරුවෙක් ලබා ගන්න කොහෙද නොයන්නේ මම දන්නවා මේ මෑතකදී මම මේ කාන්තා කටයුතු අමාත්‍යංශයේ ළමා සංවර්ධන අමාත්‍යංශයේ වැඩ කරපු නිසා මම දන්නවා එක
තරුණියන් ඔවුන් විවාහ වෙලා දරුවෙක් නැහැ. දැන් දරුවෙක් ලැබෙන්නෙම නැති හින්දා දරුවෙක් හදාගන්න ගන්න වෙන වෙහෙස. දරුවෙක් තමුන්ට හදාගන්නවට වැඩිය අමාරුයි අනුන්ගෙන් ළමෙක් ගන්න එක මේ රටේ. අපි හිතුවට මේ හැම තැනම කන්න බොන්න නැති අනාථ අසරණ ළමයි හිටියා කිව්වට හරිම අමාරුයි. ඉතින් ඒ වගේ වෙලාවකත් රත්නශ්‍රී මට මතක් වුණා හුඟක් වෙලාවට මේ ගීතය. මේක තමයි දරුවෙක් නැති පියෙකුගේ හෝ මවකගේ හිත ඇතුලේ ගායනා වෙන ගීතය. එහි අත්දැකීම ඇසුරින් අපි කතා කරමු. ඔව් මෙහෙමයි මහින්ද, ඇත්තටම ඕක මේ ඕක ලියන්න හේතු වෙච්ච පුංචි කාරණයක් තියෙන්නේ. මේ අපේ ගමේ මම පොඩි කාලේ දැකපු දෙයක්. ඒ යුවලක් විවාහ කළා අවුරුදු 10 12ක් හිටියා. ඔවුන්ට ළමයි හිටියේ නෑ. ඔවුන් රට පුරාම දේවස්ථානවලට, පන්සල්වලට, බෝගස්වලට බාරහාර වෙලා අන්තිමේදී ඔවුන්ට අවුරුදු 15කට පස්සේ තමයි ළමෙක් හම්බුනේ, පුතෙක්. ඒ පුතා ඒගොල්ලෝ හිතූ තරම් හොඳ පුතෙක් වුණේ නැහැ. ඒ ළමයා අන්තිමට මගේ වයසම වගේ මේ සමාජ විරෝධී වැඩ කරන කෙනෙක් බවට පත් වෙලා දෙමව්පියෝ අතිශයෙන් කලකිරියෙන් තමයි මේගේ. ඉතින් ඒක තමයි මම මුලික වශයෙන්ම ලියන්න හේතුනේ. මොකද මම අහලා තියෙනවා අර ලෝර කලාවේ ජනකවියක් තියෙනවා මහින්ද, මේ අපේ ගමෙන් බත් බැඳගෙන තිසාවැවට යන්නයි, තිසාවැවේ නිලුම් කොලේ බත් බෙදාන කන්නයි, එතන ඉඳන් පේවි පේවි උඩමළුවට යන්නයි, උඩමළුවේ බෝධිසාවෙන් පිරිමි පුතෙක් දෙන්නයි කියලා. දැන් නූර කලාවේ ජනතාව විතරක් නෙවෙයි මුළු මහත් ශ්‍රී ලාංකිකයෝම විශ්වාස කළා ශ්‍රී මහ බෝධියේ උඩමළුවට අරගත්ත කළු බණ්ඩාර දේවතා හැමදෙරන්න පුළුවන් කියලා ළමයෙක් ලබා දෙන්න. ඒ විශ්වාසය තමයි තියෙන්නේ. ඉතින් එහෙම එච්චර බාරහාර වෙන ලබා ගන්න තමයි ශ්‍රීපාද වන්දන ගීතය. ඔව් ඒක ශ්‍රීපාද වන්දන ගීතය ලියවෙන්නේ ඇත්තටම ඕක මුල් කරගෙන. ඒකත් ඇත්තටම ජනප්‍රිය ගායක ගායිකා යෝලක් මං වැඩ කරපු කොළඹ වැඩ කරද්දි කාර්යාලයට ඇවිල්ලා මට ඉල්ලා හිටියලා ඒගොල්ලෝ වෙනුවෙන් ලියුවේ. ඔවුන්ගේ පුත්‍රලාභය වෙනුවෙන් තමයි ඒ ගීතය ලියුවේ. මේක මගේ පස්සේ මට හිතුණා මම ඒ ගීතය ලිව්වා උනාට නොකියු දෙයක් මගෙන් කියන්න ඕන දෙයක් මගෙන් කියවෙලා නැහැ කියලා. දැන් එච්චර බලාපොරොත්තු වෙන හදාගන්න ළමයා ළමයෙක් නොවුනොත් දෙමව්පිය බලාපොරොත්තු වෙන ආකාරයේ දරුවෙක් නොවුනොත් මොකද වෙන්නේ? සමාජ විරෝධියෙක්, සමාජයට බරක් වෙන කෙනෙක් වුණොත් මොකද වෙන්නේ? මේක කියන්න මට ඕන කළේ මේ මේ මහගන වනාරවලට එක හඳුන් ගහක් තිබුණොත් ඇති. තුන් පත් රෑන් කොච්චර හිටියත් ගජමුතු වෙන එකයි දැකිරොත් අන්න ඒ වගේ එක් වෙන්න කියලා මේ කියත්. ඊළඟට රුසියානු ප්‍රස්තාව පිරුලක් මම අහලා තියෙනවා මහින්ද, මේ පිරිමියෙක් වුණෝතින් දන ගහන්න ඕන තැන් තියෙනවා කියලා. එකක් තමයි වතුර ටිකක් බොන්න වල්පදක් ළඟ දන ගහන්න. කියන්නේ මව් පොළොවේ මහ පොළොවේ මව් කිරි වගේ නේ වතුර කියන්නේ. මේක බොන්න දන ගහන්න. අනිත් එක වැටිච්ච මිනිහෙක් පුර අත දෙන දන ගහන්න. එයා ගොඩ ගන්න. ওই අවස්ථාව දෙක තමයි මම අහන්නේ. ඉතින් ඒකත් මට කියන්න ඕන කළා මේ මේ යුක්තිය හමු වුණාම හිනහි ඉසල මොත් ඇති කියලා. එහෙම දරුවෙක් වෙන්න ඕන කියන්නේ නිකම්ම දරුවෝ හදාගත්තට වැඩක් නැහැ. ඉතින් පාර බැල යන පුළුවන් පුතෙක් වෙන්න බෑ. අපි මේ කතා කරපු සංවාද කරපු සියලු හැම නිර්මාණයකම සංගවුණු සමාජ දේශපාලන සත්‍යයක් තිබෙනවා. සුමිත්‍රා රහුවද්ද නිර්මාණ වේදිනියනි, ඔබ නිර්මාණයක දේශපාලනය ලෙස දකින්නේ කුමක්ද? නිර්මාණයක දේශපාලනය විදිහට මම දකින්නේ ඒ නිර්මාණය තුළ තියෙන සැබෑව කියන එක. දේශපාලනය කියන්නේ දේශපාලනාර්ථයෙන් නෙවෙයි, නිර්මාණයක දේශපාලනයෙන් වෙන්නේ ඒ නිර්මාණයක් තුළ තිබෙන සැබෑව. දැන් මගේම නවකතාවලින් ගත්තොත් බුමුතුරුණු නවකතාවේ දේශපාලනය තමයි ඒ කාලය තුළ අපි දුටුව සමාජයේ සිද්ධ වෙච්ච යම්කිසි පෙරලියක්. ගම කොහොමද වෙනස් වීම එක්ක, ගමේ තරුණ තරුණියන් කොහොමද ඒ වෙනස් වීම එක්ක වෙනස් වෙන්නේ කියන එක. හැබැයි ඒ සැබෑ දෙයක් වෙන්න ඕනේ.
දේශපාලනය ඒ නව කතාව ඒ කාලය තුල සැබෑව වගේම ඒ කාලය තුල අර්ථය මොකද්ද ඒ කාලය තුල යම්කිසි අර්ථයක් තිබුණා නම් සමාජයේ ඒ අර්ථය කොයි ආකාරයෙන්ද පෙන්눔 කරන්නේ කියන එක ඒ දේශපාලනය දැන් හුඟක් දුරට බලපාන්නේ ලියන දෙයට තමන්ගේ තමන් ඊටාම ස්වාධීනව කටයුතු කිරීම දැන් මම ඉටිපහන් ලියන්නට ගියාම ඉටිපහනුත් සැබෑ අධිකමක් ආශ්‍රයෙන් ලිව්වේ එතකොට ඒ ලියන්න යනකොට මම ඒ සමාජ දේශපාලනේ හරියට දැනගෙන හිටියේ නැත්නම් ඒ නවකතාව මට ලියන්නට බෑ දැන් මේ අවස්ථාවේදී මම ලියනවා නවකතාවක් දැන් ලියමින් ඉන්නවා ඇත්තට මේක මගේ අලුත්ම නවකතාව මම දැන් අවුරුදු 4ක් විතර ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා ඔබ මම දන්නවා හොඳටම දන්නවා කියලා ඔබත් දන්නවා දියසේන කියලා කුමාරයෙක් එනකන් අපි බලාගෙන ඉන්නවා මේ දියසේන කුමාරයා එනකන් බලාගෙන ඉඳීම ගැන තමයි මම ලියන්නේ 935 ඉඳලා අද දක්වා ඒ දියසේන අර මේ කරුඹහේ තියෙනවනේ කවියක් නේද ඒක තියෙනවනේ මේ මේ මෙහෙම ගිය කල 2500 රජකෙතේ දිනා කිය වියතන් වැසිය එනම් පෙරකුම් රජ මෙදිනා කියන මෙදිනා කියන එතකොට ඒක තමයි ඒ ඒ සමාජ දේශපාලනය සහ ආර්ථිකය කියන සියල්ල මේ නවකතාවේ දේශපාලනය කියන එකට මගේ දැනීමේ හැටියට අයත් වෙනවා ඉතින් දැන් 935 පටන් ගත්තාම ඒ තුල ඔබ දන්නවා තියෙන්නේ ඔබත් ඒ පළාතේ නිසා සූර්යමල් ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඒ ඒ ඒ රෝගී ආශ්‍රයෙන් මතු දේශපාලනයක් තියෙනවා. නමුත් ඒක ඒ ආකාරයෙන්ම ඉදිරියට ගියාද නැද්ද? අපි බලාපොරොත්තු වෙච්ච දියසේන කුමාරයා උපන්නද නැද්ද? අද ඉපදිලා ඉන්නවද? කවදා හරි උපදීද? දේශපාලනය හැම ලියන අකුරකම කතා කරන කටහඬකම දේශපාලනය තියෙනවා. නමුත් කලාකරුවෙක් ඉක්මවා ගන්න විදිය, ඔහුගේ ආස්ථානය තමයි වැදගත් වෙන්නේ. මම හිතන්නේ සුමිත්‍ර කිව්වේ ඒ කාරණේ කියලා. ඉතින් හොඳට කිව්වා සුමිත්‍ර. ඔව්. අවසාන වශයෙන් අපි මුලින් මේ පිළිබඳ කතා කරත් කාන්තාවක් නිර්මාණකරණයට පැමිණීමේ බාධක සම්බන්ධව කතා කරා. එදා සහ අද මෙහි තිබෙන වෙනස මම හිතන එක වඩාත් වැදගත් කියලා ඔබගේ අදහස් වර්තමාන නිර්මාණකරණයේ දෙන කාන්තාවට අද උන්ට ඒ තිබුණු අභියෝග තිබෙනවද නැත්නම් සම්පූර්ණ නිදහස් පරිසරයක් තිබෙනවද නිර්මාණකරණයට කාන්තාවන්ට පටන් ගැනීමේදී දැන් අපි ගජමන් නෝනා ගත්තොත් ගජමන් නෝනා එකල තිබුණු සියලුම අභියෝග බිඳගෙන ඇය කිවිඳියක් ලෙස කටයුතු කරා ඇගේ ජීවිතයේ මොන මොන දේවල් කටුක දේවල් වලට ඇය මුහුණ දුන්නත් කිවිඳියක ලෙස මම හිතන්නේ මෙතුමා මට වැඩිය හොඳට ඒ ගැන කියන්න දන්නවා ඒ කිවිඳියක ලෙස ඇගේ නම තබා ගන්නටත් එයින් ඇය කරන්නට හිතූ යම්කිසි දෙයක් තිබුණා නම් කරන්නටත් ඇයට පුළුවන් වුණා ඊට පස්සේ අපි නවකතාව පිළිබඳව කතා කරනවා නම් නවකතාවේදී කාන්තාවට විශේෂයෙන් අඩිය තියාගන්න බැරි වුණා එකට හේතුව තමයි කාන්තාව හැමතිස්සෙම යැපෙන්නියක වුණු නිසා. ඒ යැපෙන්නියකගේ භූමිකාව නිසා ඇයට නිතරම සිද්ධ වුණේ ගෙදර දොර කටයුතු බලා කියා ගැනීම. අනිත් පැත්තෙන් කාන්තාවට අධ්‍යාපනය ලැබෙන්න පටන් ගත්තේ බොහොම පස්සේ. ඒ යැපෙන්නියක ලෙස ඉඳී කාන්තාවන්ගෙන් සමාජයේ බලාපොරොත්තු දේ කුමක්ද කියන එක. කාන්තාවන්ගෙන් හැම විටම සමාජයේ බලාපොරොත්තුනේ ගෙදරට වෙලා
අඹ දරුවන් වෙනුවෙන් දරුවන් සහ ස්වාමි පුරුෂයා වෙනුවෙන් කටයුතු කරගෙන ගේ ලස්සන කරගෙන ඉඳීම මට මතකයි මගේම මිත්‍රයෝ කියලා තියෙන බොහෝ අවස්ථාවන්වල ගැහණියක් කරන්න ඕනේ ගේ ලස්සන කරගෙන ඉඳීම කියලා. ඉතින් මේ වගේ භූමිකාවක් කරන්න තියෙද්දි ආර්ථික ස්ථාවරභාවයකුත් නිදහසකුත් යැපීම පමණකුත් තියෙද්දි කාන්තාවන්ට ලිවීමේ අවකාශයක් ලැබුණේ නැහැ. මේකට හොඳම උදාහරණය තමයි බොහොම අමාරුවෙන් ලියන ශාන්ති දිසානායක. කියන්නේ ශාන්ති දිසානායක ඒ කරදරත් විඳගෙන ඇය කියන විදිහට ලිවීමෙහි තියදෙනවා. මේ කඩයිම ඉස්සෙල්ලම බින්දපු ඒ කඩයිම ඉක්මවාගෙන ආපු පළවෙනි කාන්තාවන් අතුරින් කෙනෙක් තමයි සෙදෝනා ලියපු ඉවරණවීර. ඉවරණවීර ඊට පස්සෙත් ඉතාම හොඳ නවකතා කීපයක් ලිව්ව අතරමග කෙටි කතා සංග්‍රහය. ඒ වගේම තනි නොතනියට නවකතාව. ඒ වගේ තව නවකතාවක් තියෙනවා මට නම එන්නේ නැහැ. දීප්ත නවකතාව. ඒ වගේ ඊට පස්සේ දැන් ලැටිෂා බතේජු. ඒ වගේම අපේ අයිලින් සිරිවර්ධන මහත්මිය. ඒ සියලුම දෙනා නවකතා කරණයට පිවිසෙනවා. දැන් අයිලින් සිරිවර්ධන මහත්මිය නවකතා කරණයට පිවිසෙන්නේ වෙනත් පැත්තකින්. ඒ කියන්නේ ඇය ලිව්වේ මධ්‍යම පන්තිය ගැන පමණයි. ඇයගේ ලිවීමෙහි තිබුණා වෙනස් පරිසරයක්. අනිත් නවකතාකාරියෝ ඊට පස්සේ මේක බිඳගෙන ඔන්න නවකතාකාරියෝ එන්න පටන් ගන්නවා. පටන් ගත්තාම ඒ අයට බාධා තිබුණා. විශේෂයෙන්ම විචාරකයින්ගේ බාධා. නවකතාවක් ලියනකොට ගෙදරින් මේවා නවකතා ලිවීම ගෑණියෙකුගේ වැඩක්ද කියලා ගෙදරින් මතුවෙන ප්‍රශ්නයත් එක්කම එළියට බැස්සහම නවකතාවත් එක්ක එළියට එනකොට විචාරකයෝ කියනකොට සෝන වෙනවනේ. එතකොට විචාරකයෝ නවකතාකාරියන්ගේ නවකතා ගැන කතා කරන්නේ නැහැ. මේ කතා නොකිරීමත් එක්ක ඔවුන්ගේ නවකතා කියවීමේ පිරිස අඩු වුණා. ඊට පස්සේ නවකතා කරණයට පුළුල් වශයෙන් එන්න පටන් ගන්නවා කාන්තාව. විශේෂයෙන්ම අද ඇවිල්ලා පය තියාගෙන ඉන්නවා සුනේත්‍ර, කැත්ලින්, ඒ වගේම ශාන්ති දිසානායක, අනුරද්ධ සිල්වා යම්කිසි ප්‍රමාණයකට, ඒ වගේ නවකතාකාරියෝ දැන් පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ජනප්‍රිය ධාරාවිත් පිරිසක් ඉන්නවා, චන්දි කොඩිකාරලා වගේ. එතකොට මේ සියලුම දෙනා ඒගොල්ලන්ගේ නිර්මාණකරණයේ තමුන්ගේ දෘෂ්ටි මානේ අනුව ඒගොල්ලෝ නවකතාකරණයට පිවිසලා ඉන්නවා. මං හිතන විදිහට බාධාවක් හැටියට තියෙන්නේ සමාජගත වීමේ පාඨකයින් අතරට යාමේ බාධාව. මොකද තවමත් ස්ත්‍රී විචාරකයින් නැත. ඒ බාධාව තියෙනවා. ඒකට මම පෞද්ගලිකව මුහුණ දෙනවා සහ දීලා තියෙනවා. නමුත් හොඳ නවකතාවක් ස්ත්‍රියක අතින් ලියවුණත් පුරුෂයෙකු අතින් ලියවුණත් කොයි ආකාරයෙන් හරි තව අවුරුදු 10ක් ගිහිල්ලා කතා කරනවා නම් මගේ බුමුතුරුණු නවකතාව ලියලා අවුරුදු 40ක් වෙනවා. අදත් ඒ නවකතාව ගැන කතා කරනවා නම් ඊවරණවීරගේ සෙදෝනා නවකතාව ලියලා අවුරුදු 8ක් වෙනවා. ඒ නවකතාව ගැන කතා කරනවා නම් තවමත් මම හිතනවා ඊවා තවමත් පාතර ඉන්නේ සෙදෝනා ලියු නවකතාකාරිය හැටියට. ඒ නිසා නොමියන නවකතාකාරීන් බිහි වෙනවා. ඒක විචාරකින් අතරේ තිබෙන අර හුදු කාන්තාවන් පිළිබඳ තියෙන දෘෂ්ටිය නිසා අමතක කරලා දැමුවාට ඔවුන් පවතින දවසක් එනවා. ඔබගේ අදහසක් සමග අපිට නෑ. මං හිතන්නේ සුමිත්‍රා හුඟක් මේ පැහැදිලි කළා කාරණේ. දැන් ප්‍රබන්ධකරණයේදී ස්ත්‍රීත්වය හෝ පුරුෂයාද ස්ත්‍රියද පුරුෂයාද කියන කාරණයට වඩා ප්‍රබන්ධයේ මූලිකයි කියන කාරණය. දැන් ඇත්තටම සිමෝන් ලිබුවා වගේ කෙනෙක්ගේ ද සෙකන්ඩ් සෙක්ස් වගේ පොතක ස්ත්‍රීත්වය ස්ත්‍රීවාදීත්වය උපුටා දැක්වුවට බොහොම තදින් උත්කර්ෂයට නැගුවට සුමිත්‍රා ස්ත්‍රීවාදිනියක් නොවන බව එම කියනවා. වෙලා තියෙන සුමිත්‍රා කියන ආකාරයට කාන්තාව මෙතෙක් කාන්තාවගේ අප්‍රකාශිත චරිත ලක්ෂණ
සාධනීය ලක්ෂණ පුරුෂයන් අතරින් ප්‍රකාශයට පත් වුනේ නැහැ. ඒක කාන්තාවන් මැදිහත් වෙලා ඉෂ්ට කරනවා කියන කාරණේ. ඒක හරි වැදගත් කාරණයක්. ඒක පිරමිඩ් කරන්න බැරි වැඩක්. ඒ කාරණේ ඉතාමත්ම හොඳට සුමිත්‍ර කරනවා. ඒ නිසා සුමිත්‍රට අපි බොහෝ කාලයක් මේ නිර්මාණකරණය දෙන සූපතන්න අපි යුතුයකමක් තියෙනවා. අනිවාර්යෙන්ම අපගේ සුභපැතුම් සමගින් එසේනම් අද අපි මීමන්දාවෙන් සමුගත යුතුව තිබෙනවා. ස්තුතිවන්ත වෙනවා සුපුරුදු පරිදි නිතරම සිය දැනුමින් අපව පෝෂණය කරන දැනුම් ධාරාවන්ගෙන් මේ සමාජය ආලෝකමත් කරන්න උත්සාහ කරන ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහන්ට, ඒ වගේම අද අපි සමග සම්බන්ධ වීම පිළිබඳව අපි නිබන්ධව ගරු කරන ආදරණීය නිර්මාණවේදිනිය සුමිත්‍ර රාහුබද්දට. එසනම් ප්‍රිය හිතවතුනි, අද අපි ඔබගෙන් සමුගන්නෝ අද සුපුරුදු පරිදි මීමන්දාවේ නිදර්ශන ගැයුම් අපි මචම් සහෝදර පිරිසගෙන් නිර්මාණ අධ්‍යක්ෂණය අතුල පීරිස් නැවත අපි හමුවෙමු මීමන්දාව තුළින්.